speed to the city streets. අයිබන් වල හැමෝටම ඉතින් මේ වෙද්දි LPL තරඟමාලාව ජය පරාජයන් හා විවිධ උණුසුම් මත ගැටුම් මත ක්‍රීඩාලෝලින් අතර ජනප්‍රිය වී තිබෙන පසුබිමක ඊයේ දින තරඟ දෙකක නිමාව සිදු වුණා. පළමු තරඟය කැන්ඩි ගෝල් අතර ඇරඹුණු අතර පළමුව ලකුණු රැස් කළ කැන්ඩි ක්‍රීඩකින් කඩලු 7කට ලකුණු 175යි ඇන්ෆ්‍රෙෂර් ලකුණු 50ක් සේම නායක වනිදු හසරංග වේගවත් ලකුණු 65ක් ලබා ගනිමින් ඉදීම ඉහළට ගෙන යාමට වැඩි දායකත්වයක් ලබා දුන්නා. නැවත තම දක්ෂතා දක්වූ ඉසුරු උදාන කඩලු 3ක් ලබා දෙකක් පමණක් දැවී වාර්තාගත ලකුණු 234ක් රැස් කළා. අභිෂේක් ශර්මා වේගවත් ශතකයක් රැස් කිරීමට සමත් වුණු සේම ඍතුරාජ් අර්ධ ශතකයක් හා රේන්කු සින් වේගවත් ලකුණු 48ක් රැස් කළා. සිබ්බවේ කණ්ඩායමේ සිළු දෙනා දැවී ලබා ගත් ලකුණු 134ක් පමණයි. එසේම පන්දු යෑමේදී කුමාර් සමග අවිෂ්කාන් කඩලු 3 බැගින් ලබා ගැනීමට සමත් වුණා. තරඟ පහකින් සමන්විත මෙම T20 තරඟ මාලාවේ තෙවන තරඟයේ එළබෙන බදාදා දින පැවැත්වීමට නියමිතයි. ඉදින් ඊයේ දින මේ විදියට තරඟතරතුරු ඉදිරියට ගිය පසුබිමක ඊයේ දින LPL දෙවන තරඟයේ කලම්බු හා දඹුලු කණ්ඩායම සමග පැවති අතර පළමුව ලකුණු රැස් කළ කලම්බු කණ්ඩායම පන්දු අර 20 තුල කඩලු 6ක් පමණක් දැවී ලකුණු 185ක් රැස් කිරීමට සමත් වුණා. ආරම්භක විදිකරු ගුරුබස් ලකුණු 36ක් හා ඇන්ජලෝ පෙරේරා ලකුණු 41ක් හා ෆිලිප්ස් ලකුණු 52ක් ලබා ගැනීමෙන් කලම්බු ඉනිම වර්ණවත් කළා. එසේම චාමික කරුණාරත්න පන්දු 12ක දී වේගවත් ලකුණු 27ක් ලබා ගත්තේ 4/2ක් හා 6/2ක් සමගයි. දඹුලු කණ්ඩායම වෙනුවෙන් නුවන් ප්‍රදීප් කඩලු 2ක් හා මොහොමඩ් නබී කඩලු 2ක් ලබා ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹිල් දඹුලු ක්‍රීඩකයින් වේගවත් ආරම්භයක් දියත් කරමින් ලකුණු රැස් කිරීම ඇරඹි අතර ත්‍රිසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 54ක් සහ කුසල් පෙරේරා ලකුණු 80ක් ලබා ගැනීමෙන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 154ක වාර්තාගත ලකුණු සම්බන්ධතාවක් පවත්වා ගැනීමට ඔවුන් දෙපළ සමත් වුණා. දඹුලු ක්‍රීඩකයින් පන්දු අර 17 පන්දු 5ක දී ලකුණු 188ක් ලබා ගැනීමෙන් තරගේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. 17 පන්දු ආරයම කළ මාතිෂ පතිරණට 6/3ක් එල්ල කරමින් තරගේ ජය දඹුලු කණ්ඩායම වාර්තා කරගත් අතර මෙවර LPL තරඟ මාලාවේ මේ වන විට දළ ලකුණු සටහන මේ විදියට වෙනස් වුණා. දිනෙන්දිනලුතුන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.